අවුරුදු 20 මම ගුරුවරන් කරා. අවුරුදු 20 නා. මේකෙන් යමී වශී ගුරුවරන් කොහොනා දෙයක් කරන්න බුණා නීච කුල බන්නේ. මේ ගුරුකම් කියනවා නීච කුල ගුරුකම් කියනවා මේවා කරන්නේ කොහොමද මොන වගේ මන්ත්‍රද මේකට පාවිච්චි කරන්නේ කියලා. මේ ලෝක කුඹ ස්වාමීන් වහන්සේ විශේෂර කීම වෙන්නේ නාලනේ නීතාලිය තීම වෙන්නේ චින්තලේ කෝරේ පස් ගන්නුනේ. ගොඩ වෙන තැනින් පස් ගන්නුනේ. ගෙදෙට්ට කිරි උතරේ හරියන්නේ මම රාජකාරී කරන. පොඩි විනේ කැපුවට පස්සේ කරලා තියෙනවා නම් එතකොට ඒ මේ මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමක් වන අතර මෙහි සඳහන් කරුණු සහ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපගේ නාලිකාව කිසිදු වගකීමක් නොදරයි. වංචනික පුද්ගලයන් බහුල බැවින් විශ්වාසය තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. අයිබෝන් ගුරුන්නාසි, අපි ඊයේ මෙතන ලොකු වැඩක් කරා මේ ස්ථානයේ. ඔබට ඒ රූපරාම අපි පෙන්වනවා. ගුරුන්නාසි, මොකක්ද විශේෂ වැඩි? මේකයි ලොකු වැඩක් කරලා තියව බන්ධනයක් කරලා තිබ්බා කෙනෙකුට. ඒ බන්ධනේ මං හරියටම කැපුවා. බපල ඉවත් කළා. ඉවත් කරවම. එතකොට ඒක දැන් මේ වතුරේ මේ වගේ දැනගම කරන්න හේතුව මොකද ගුරුනාස්? ඒක හේතුව මෙතනම තමයි මේ බන්ධනේ කපන්න උන. මේ ජලයේ බහැරගෙන කපන්න උන. ජලයේ තමයි ඉතල මං කැපුවා. ඒ කියන්නේ ඒක ගුරුනාස්ලගේ પરම්පරාවෙන් ආපු දෙයක්ද? ඒක අත්තල කිරිකිත්තල මුත්තල පරත්තල දුන්න දේවල් හරියාකාර කරනවා. ඒ ඒ කර විදිහට තමයි ඊයේ මේ ස්ථානේ වැඩේ කරේ. ස්ථානේ හරියට කරන්න ඕන මයි පුතේ. එතකොට දැන් ඒ කටයුත්ත උනත් ගුරුන්නාන්සල කීප දෙනෙක් උත්සාහ කරලා බැරි වෙච්ච කැපිල්ලක් තමයි ඊයේ රාත්‍රියේ කැපුවේ. අනිවාර්යෙන්ම බැරි කැටිගේ මන් තමයි මං අවුරුදු 75යි. වයස අවුරුදු 75යි. අත්තල කිරිකිත්තල පරත්තල දුන්නදී ගුරුව සාත්‍රේ හරියාකාර මං කරනවා. මේ ගුරුනාංශ කියන්නේ මේ අවුරුදු 75 ගුරුනාංශට අවුරුදු 50ක් තිස්සේ මේ ගුරුකම් කරනවා. අර කිසිම මේ කැමරාවක් විතර රඟපාලා මම මේක කරනවා මෙහෙම කරනවා කියන නෙමෙයි. අත්තල මුත්තලකින් પરම්පරාවෙන් ආපු ගුරුකම් සාත්‍රේ මේ හරියට කරනවා මේක කරලා දෙනවා කියන කතාව තමයි මේ කියන්නේ. අපේ ගුරුනාංශ දැන් ඒ කැපිල්ල මං හිතන්නේ ඒ සාර්ථකයි වැඩේ. කූල කපලා වැඩේ අවසන් කරා. පූල ගැබෙම අවසාන වෙන්න බෑ. අනිවාර්යෙන් වතුරේ ද පූල් ගැඩි ගැබෙ හරියාකාර කරනවා. දැන් මේ වශී ගුරුකම් කියේ ගත්තොත් ගුරුන්නාන්සේ දැන් ලංකාවේ බොහෝ ගුරුන්නාන්සේලා ගුරු මෑණිවරුන්ට වඩා වෙනස් විදිහේ ක්‍රම තමයි නවරත්න ගුරුන්නාන්සේ භාවිත කරන්නේ වශී ගුරුකම් වලට. මේ රූපේ සහ මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද? මේ රූපේ හොඩලාලිය. මේකෙන් දවස් 3න් ප්‍රතිඵල මල් ලබලා දෙනවා. ඉතින් කරන්න බෑ කියන ඕනම වශී ගුරුකම මේකෙන් කරන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම කරලා දෙන්න පුළුවන්. පිටරටක කෙනෙක් කතා කරොත් මේ වශී ගුරුකමක් කරගන්න ඔව් ඒකට පාවිච්චි කරන්නේත් මේකද? ඒක ඔක්කොම මං ගලන දෙනවා. හොඬලාලෙන් කපන්න. මේක සාමාන්‍යයෙන් කපන්නත් ලේසි නෑනේ. ඔයෙම හරි දරුණු දෙයක්. මේකෙන් හරියාකාරකෙන. නීචකෝල් වන්දින එක අහන්න බන්දි නැට්ට. ආයිබන්. එරි මිගුරුනාස් කියන්නේ මේ හොඬලාලේ වශී ගුරුකමෙන් හොඳින් හෝ නරකින් මේ කාරණාව ඉටු කරගන්න පුළුවන් කියලා දෙතයි මේ කියන්නේ. සමහර කාරණා තියෙනවා හරි ලේසියෙන් වැඩේ කොට දාගන්න පුළුවන්. හැබැයි එහෙම බැරි දේවල් තියෙනවා නම් මේ හොඬලාලේ ගුරුකමෙන් කරන්න පුළුවන්. අර මේ ප්‍රසිද්ධ කතාවක් තියෙනවා ගුරුන්නාන්සේගේ සීය වලව්වකට ගිහිල්ලා මේ වලව්වේ හාමිනේ වශී කරගෙන ගෙදර ආපු කතාවක්. මොකද්ද ගුරුන්නාන්සේ මේ කතාව? මේක පෑදීනේ මම කියනවා. මගේ සීයාවෙන් වලව්වට ගියා. වලව්වට ගිහිල්ලා ඊට පස්සේ වලව්වේ හාමිනේ දොර වහගෙන ඉවරයි. වලව්වේ හාමිනේ දොර බැහැවා. මගේ සීයා ගත්තා වැලිය උර. ගව දොරට දොර ඇරුණා. වලව්වේ හාමිනේ ඒ බලගතු ගුරුකම් සාත්‍රේ බලගතු රොඩි පන්දර ගහන්න බෑනේ. සීයාගේ පස්සේ ආවා. පස්සේ ආවා. මේ කියන්නේ මේ ඇත්ත කතාවක් ඔබ අහලා තියෙනවා. ඇත්ත බෑදී මුන් කියන්නේ. ඔබේ මේ පරණ ඉතිහාසෙ. වලව්වේ පස්සේ නීච කුල බන්දනේ ගහන්න බන්දනේ. මේ කියන්නේ ගුරුන්නාන්සේගේ සීයා එක්තරා ලංකාවේ එක්තරා වලව්වකට යනවා. යනකොට මේ වලව්වේ හාමිනේ හරි අහංකාර හාමිනේ කෙනෙක්. හැබැයි සීයා ගැටය කාලේ වෙන්නේ නැතිනේ. සීයාට හිතෙනවා මේ කුමාරි හාමිට වලව්වේ හාමිනේට. ඊට පස්සේ ඒ තරම් ප්‍රබලයි මේ ගුරුකම් ශාස්ත්‍රය. අපේ ගුරුන්නාන්සේගේ සීයා කරන්නේ වැලියහුරක් අරගෙන මතුරුල ගහනවා දොරට. ඉතින් ඔබ විශ්වාස කරත් මේක ලංකාවේ බොහෝ දෙනෙක් දන්න කතාවක්. ඕනේ දැන්. වලව්වේ හාමිනේ ගුරුන්නාන්සේගේ සීයා පස්සෙන් ගුරුන්නාන්සේගේ ගමට එනවා. අනිවාර්යම්. ඒ තරම් ප්‍රබලයි මේ නීචකොල බන්ධනේ. හොඩි බන්ධනේ ගහන්න බන්ධනේ නැහැ. එදා බුදුන්ගේ කාලේ අනුතදුරනන්තේ තවුන රොඩි බන්ධනේ.
අවුල් නැද්ද? ඒක අවුල් නැත්ත කතා. ඒක ගුරුන්නාන්සේ ඒ බන්ධනය, ඒ රොඩි ගුරුකම් තාම කරන්න පුළුවන්ද? හැම කෙනෙකු කරන්න බෑ. මගේ අත්තලා කිරිකිත්තුලා පණත්තලා මගේ ගුරුන්සාර මල 75යි. මම මැරි ටික මම පුතාට තමයි ගුරුකම් සාත්‍රේ මන් දීලා. ඒ කියන්නේ මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කරන්න බෑ. වයිට් එකේ මම මම පුතාට තමයි බැරිය මම පුතාට තමයි දෙන්නේ ගුරුන්සාර. ගුරුන්නාන්සේගෙන් පස්සේ මේ ශාස්ත්‍රය ලබා දෙන්නේ ගුරුන්නාන්සේගේ පුතාට. පුතාට. අපි ගුරුන්නාන්සේ මේ දැන් මේ හොඬලාලේ කතන්දරේ අපි තා පොඩ්ඩක් විසඳ ගමුකෝ. මේක කොහොමද කපා ගන්නේ? දවස් කීයක් පේ කරනවද? මම පුතේ මේක පේ කරලා මේක දවස් තුනේ ප්‍රතිඵල ලබලා දෙනවා. ඕනම ගුරුකම් වාසි ගුරුකම්. ආයි බණ්ඩ. වාචි ඉනිවේ. රට වැඩක් මම මේ හොඬලාලෙන් මට ඕන දෙයක් හොඳ නරකයක් මයලද හොඳින් මම බැල කර දෙන්න. පිටරට කෙනෙක් වශයෙන් ගුරුකමක් වුණත් කරන්න පුළුවන් කියන කතාවේ ඔක්කොම කරන්න මේ දැන් අපි සූදානම් වෙන්නේ. ඔබ දැන් රොඩි ගුරුකම්, නීච කුල ගුරුකම් මේ වගේ කිව්වට මේවා හරියට දන්නයි ලංකාවේ නෑනේ. මන්තරයක් වතුර ගන්න තියා සමහර වෙලාවට මේ ගුරුකම් වල ඉතිහාසයවත් දන්න මිනිස්සු නෙමෙයි ගුරුන්නාන්සලා විදියට අද පෙනී ඉන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය වුණා රොඩි ගුරුකම් කියනවා, නීච කුල ගුරුකම් කියනවා, මේවා කරන්නේ කොහොමද, මොන වගේ මන්ත්‍රද මේකට පාවිච්චි කරන්නේ කියන එක පොඩ්ඩක් ඔබට පෙන්වන්න. අපේ ගුරුන්නාන්සේ මේ හොඬලාලේ ප්‍රබල වශියට ගන්න මන්ත්‍රයෙන් කොටසක් අපි පොඩ්ඩක් කියලා පෙන්නමු. අපි බලන් ඉන්නයි ආයි වණ්ඩ. මේක මන්ත්‍රේ, මේ හොඬලාලේ මන්ත්‍රයක් තියෙන මුකේ. මේක ඇවිල් අන්තිම දරුණු මන්ත්‍රයක්. මේකෙන් ඇයි ඕනෑ දම්බර කරන්න ඕන? ඕනම වශී ගුරුකම ඕන වශී ගුරු රට නෙවෙයි එංගලන්තේ ඕන තැන වශී ගුරුමද කරා. මේ මන්ත්‍රේ කොටසක් තියෙනවා. දැන් ගුරුන්නාන්සේගේ වැඩසටහන් ලංකාවේ බොහෝ දෙනෙක් බලනවා, ඉන්නේ කොහෙද කියලා හොයනවා. ඒකට ගුරුන්නාන්සේ වැඩිපුරම මේ කතා කරන්නේ ලංකාවේයි, දෙන්නත් ලංකාවේ මිදී ඉන්න අපේ විදේශගත වෙලා ඉන්න අයද වැඩිපුර කතා කරන්නේ? රට තමයි ගොඩක් කතා කරන්නේ. විදේශ රටවල ඉන්න අයද වැඩිපුර කතා කරන්නේ? ගොඩක් මට කතා කරන්නේ රට කට්ටිය තමයි වැඩ කරනවා. හරියිලා ඒ රට තමයි ගොඩක් වැඩ කරන්නේ. මේ අපි ඔබට මේ ගුරුන්නාන්සේගේ කතා විලාසය සහ මේ දේවල් හොඳට පුරුදුයි. අපේ ගුරුන්නාන්සේ ගුරුකම රංගපාන කෙනෙක් නෙමෙයි, ඇත්තම ගුරුන්නාන්සේ කෙනෙක්. ඔබට බලා ගන්න පුළුවන් වේවි වැඩක් පාර දුන්නොත් ඒ වැඩේ ප්‍රතිඵල අනුව කොහොමද නවරත්න ගුරුන්නාන්සේගේ වැඩ කටයුතු කියන කාරණාව දවසකට බොහෝ දෙනෙක් වෙත බව මුණ ගැහෙන්නෙනවා, කතා කරනවා. ලංකාවේ අපිට ඉතුරු වෙලා ඉන්න 40ක් වූ ඇත්තම ගුරුන්නාන්සේලා අතරින් ඉදිරියෙන් ඉන්න කෙනෙක් සහ වයස්ගතම කෙනා 75 අවුරුදු 75යි. අපේ ගුරුන්නාන්සේ දැන් ප්‍රශ්නයක් තියෙන අපේ අලුතෙන් විවාහපත් වෙන්න ඉන්න අයට, ආදර සම්බන්ධතා තියන් ඉන්න එක, නිවල් වලින් පොඩි පොඩි වරබරේ දානවා. කැමති නෑ gider. ඔව් මම පුතේ මේ මේ ගුරුකම් ශාස්ත්‍රය හරහා පුළුවන් දෙයකට. ඒක මගේ පුතාට විස්තරේ මම දෙනවා හරියට. කැමති නැත්නම් ඒ කට්ටිය ඔක්කොම කැමැත්තෙන් දීලා ඒව හරියාකාරව මං කරලා දෙන්න. මොනවද විස්තර අවශ්‍ය වෙන්නේ? ඒගොල්ලනේ ෆොටෝ ගන්න උනේ, උපන්දිනේ ලක්නේ ඔක්කොම හරියට කෙමසා විදිමන් කරලා. ඒ කෙනාගේ නම උපන්දිනේ ෆොටෝ තියෙනවා නම් මේක විසඳලා දෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම මම කරලා දෙන්න. දැන් ගුරුන්නාන්සේ මේ සමහරු කියනවා ඔය වශී ගුරුකම කරන්න බෑ, ඔබ කවුරුත් කාටවත් කරන්න බෑ, එහෙම කවුරුත් කරන්න බෑ කියලා අතෑරලා දාපු ඒවා මේ ගුරුන්නාන්සේ කරන්න පුළුවන්. අනිවාර්යමයි පුතේ, කෙම සාවිදි කියන්න කොහොමද අන්න සීබුද්දේ හරියාකාර මං කරලා දෙන්න ඔබට. කොහොම කිව්වත් ඒ ගුරුන්නාන්සේ කියන්නේ කවුරු කොහොම කිව්වත් ඔබ බුද්ධිමත් වෙන්න ඕන, මේක හරියට තේරුම් ගන්න. හරියට මං කරලා දෙන්න පුතේ. ගුරුන්නාන්සේ මේ දැන් සමහරු හිතන් ඉන්නවා අපේ ගෙදරට එහෙම නැත්නම් වෙළඳසැලට පොඩි වෙන කරලා ඇති, මූණියම් කරලා ඇති. මෙහෙම කෙනෙක් ඔබතුමාට කතා කරොත්
ඕනෑම ගුරුකුලයකින් කරපු පොඩි විනයක් බන්ධනයක් කපලා දාන්න අපේ ගුරුන්නාන්සේට පුළුවන්ද? මට බයයි. මගේ පුතේ ඒක මට හරියාකාරව මට කියලා දෙන්න. ඒ ගෙදර රෝචයක් තියෙනව නම් ඒ ගෙදරට කිරුතුරාගේ හරියන්න මම රාජකාරි කරලා දෙන්නවා. හතර කෝරේ පස් ගන්න උනේ. ගොඩ වෙන තැන පස් ගන්න උනේ. ගෙදරට කිරුතුරාගේ හරියන්න මම රාජකාරි කරනවා. පොඩි විනය කැපුවට පස්සේ කරලා තියෙනවා නම් ඒ එතකොට ඒ දෝෂ ඔක්කොම ඉවරයි. දෝෂ ඉවරයි. කෙරඹ කට්ටියට අපිට යනවා. ඒවත් මතක. එහෙම කෙනෙක් පොඩි විනයක් කරලා තියෙනවා නම් කරපු කෙනා ආපස්සට යන කරා. අපිට කරනවා. ඒ ගෙදරට සිරියා කාත් ලැබිලා කිරියෙන් පැනී ඉතින් මම ඒ ගෙදරට ආර්ථකද කිරුතුරක හරින නීච කොමන් දෙන කාටම කරලා. ගුරුනාන්ස කියන්නේ මේ පොඩි වෙන කැපිල්ල පිළිබඳ ඔබට මේ රූපරාමු පෙන්වන්නේ ඊ රාත්‍රී කරපු ඉතා විශාල වැඩ කටයුත්තක රූපරාමු තමයි ඔබ දකින්නේ. අවුරුදු 10ක් විතර හොඳට ඉඳපු පවුලක්. අවුරුදු 10ක් විතර ඉඳගෙන කිසිම දිනුවක් නැහැ. විරසක වෙලා අමු සැමියුල දෙපැත්තට වෙලා හිටපු ගෙදරක කරපු ධර්ම බන්ධනයක් තමයි මේ ඊ රාත්‍රී ගුරුනාන්ස කපර ඉවත් කරන්නේ. අපේ ගුරුනාන්ස මේ දැන් අපේ ලංකාවේ ගුරුනාන්සලා හරි අඩුයි වැඩක් දන්න අය පිහිටක් අවශ්‍ය කෙනෙක් ගුරුනාන්සේ කතා කරොත් පිහිටක් වෙන පුළුවන්කමක් තියෙනවා පිහිටක් දෙන්නේ බව අනිවාර්ය පිහිටක් දෙන්න පල්ලි මුදල් බලාගෙන නැහැ මොගේ අත්තලා කිරිබිත්තල පරත්තල මර දෙන්නේ හරියාකාර පිහිටක් දෙන්නේ දුකට සැපට සල්ලි මුදල් බලාගෙන අපේ ඒක තමයි අපේ මේ પરම්පරාවල අය පරිණි પરම්පරාවල මේ මුදල් බලාගෙන ගුරුකම් කරපු අය නෙමෙයි මේ ඇත්තම ගුරුන්නාංශ කෙනෙක් ඔබ හමුවේ තියන්න ඕන නිසායි මේ වැඩසටහන අපි ඔබ වෙත අරගෙන ආවේ. මේ ගුරුන්නාංශ කියන්නේ බාර දෙන ඕනම වැඩක් ජීවත් වෙලා ඉන්නකම් නිවැරදිව කරන්න මම හරියටම මගේ ඇත්තලා කිරිකිත්තලා පනත්තලාට තින්නයි කියනවා හරියටම මම කළා. ඔබ ඉස්සරහ කරන ලංකාවේ රොඩි නීච කුල પરම්පරාව අතරින් දැනට වයස්ගතම ගුරුන්නාන්ස තමයි අපේ නවරත්න ගුරුන්නාන්සේ. ගෝල පිරිස දහස් ගණනක් නිර්මාණය කරලා තියෙනවා. හරි ආකාරයෙන් ශාස්ත්‍රය දීලා තියෙන දැනට ගුරුන්නාන්සේගේ මුණ පුරාට මේ ශාස්ත්‍රය කියා දෙමින් යනවා. ඔහුත් මේ කටේ උත්තරත් ගහලා ඉන්නවා. අත ගහලා තියෙන්නේ මගේ එව්ව දීලා තියෙන්නේ මයේ. ඒ මයේ පුතාට දීලා තියෙන වරම නෙමෙයි. ඒ වර්මය හරියාකාර ඒවා ඉටු කළද මේ ගුරුනාන්සේ නම් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරන්න කිතුනාද අපි ගුරුනාන්සේත් එක්ක කරන වැඩසටහන් සහ බලන් ඉන්න ඔබ හොඳට දන්නවා ගුරුකම රංග නොකාන සත්‍ය ගුරුනාන්සේ කෙනෙක්. මොකද අපි සාමාන්‍යයෙන් මම ප්‍රශ්නයක් අහද්දි කැමරාවක් ඉස්සරහට පේද්දි නළුව වගේ ඇවිල්ලා කතා කරන අය නෙමෙයි අපේ ගුරුන්නාන්සේලා වැඩ දන්න අය. කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා මේ ඉන්නේ මම කැමරාවක් ඉස්සරහා මම මේක බුරු කියන්න ඕන මම මේ දේවල් කියන්න ඕන එහෙම කිසි සූදානමක් නැහැ. අපේ ගුරුන්නාන්සේ දන්න දේ දන්න විදිහට කැමරාව ඉස්සරහා කියනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ඇත්ත ගුරුන්නාන්සේලා සමාජයට එළිදරව් කරන එක. අපේ ගුරුන්නාන්සේලා දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ පුංචි මන්තරයකින් වැඩසටහන අවසන් කරමුකෝ. හායි පැරණි මන්තරයක් අහන්න ආසයි මට. ॐ गंभार्दे सीमा श्री राजा गतनी ओम नकंद चामुरो सीमा श्री राजा गतनी ओम नकंद चामुरो निशेश्वर सीमा बेन्नी नलले ले तालिया सीमा बेन्नी सीमा श्री राजा गतनी ओम नकंद चामुरो निशेश्वर सीमा बेन्नी नलले ले तालिया सीमा बेन्नी सीमा श्री राजा गतनी ओम नकंद चामुरो नमो अरे बहुत से दीर्घ नाम से दीर्घ आशीर्वाद है।